අයුබෝවන් දැනුම් යාත්‍රාව YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. විභාග එහෙමත් නැත්නම් exam කියන්නේ මිනිසෙකුගේ ජීවිතයේ මුහුණ දෙන්නට සිද්ධ වෙන වැදගත්ම අභියෝගයක්. සමහරුන්ට නම් විභාගවලට මුහුණ දීම කජු කනුව වගේ ලෙහෙසි පහසු දෙයක් වෙන්න පුළුවන්. නමුත් තවත් කෙනෙකුට විභාගවලට මුහුණ දීම තරම් නීරස දෙයක් මේ ලෝකයේ නොමැති වන තරමටම විභාග කියන දෙය අප්‍රිය දෙයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් විභාගයකට මුහුණ දෙන හැමෝම පාස් වෙන්නේ නැහැ. ඒක ඔබත් මමත් හොඳින් දන්නා කරුණක්. විභාගයකදී සමත් වුණ පිරිස සතුටු වෙන ආකාරයත්, අසමත් වූ පිරිස තමා ජීවිතයෙන් පරාද වුණා කියලා හිතලා දුක්වන ආකාරයත් ඔබ ඕනෑ තරම් දැකලා ඇති. කොහොම නමුත් අද වන විට විභාග සමත් වීම අතිශය වැදගත් දෙයක් ලෙස සමාජගත වෙලා තියෙනවා. අද සමාජයේ විභාග පාස් වෙන්න කියලා පොතක්වත් අතින් අල්ලන්නේවත් නැතුව විවිධ බෝධි පූජා යාතුකර්ම කරමින් ඒ සඳහා විශාල ලෙස මුදල් වියදම් කරනවා සමාජයේ ඔබ ඕන තරම් දැකලා ඇති. කෙසේ වෙතත් විභාගයක් පාස් වෙන්න අදාළ විෂය සම්බන්ධව පුළුල් දැනුමක් තමා තුළ තියෙන්න ඕනි. ඒ වගේම උපරිම ගැටලු සංඛ්‍යාවක් විසඳලා තියෙන්නත් ඕනි. විෂය කරුණු මතකයේ තියෙන්නත් ඕනි. විභාග අපේක්ෂාවෙන් ඉන්න සමහරු නම් කියනවා ඔය මොනව කළත් මට මතක හිටින්නේ නැහැ කියලා. අපි කැමැති වුණත් අකමැති වුණත් මිනිසෙකුගේ ජීවිතය කෙරෙහි විභාග තීරණාත්මක බලපෑමක් එල්ල කරනවා. ඔබ මදකට හිතුවද අධ්‍යාපනය ලැබීම විනෝදයක් බවට පත් කරගත හැකි පහසු ක්‍රම තියෙන බවක්, ඒ වගේම විභාගවලට සූදානම් වීම කලාවක් බවත්, එම කලාව ප්‍රගුණ කරන්නා විභාග ජය ගන්නා බවක්, එහෙමත් නැත්නම් විෂය කරුණු මතක තියාගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක පහසු ක්‍රම තියෙනවා කියලා ඔබ එහෙම හිතලා තියෙනවද? එහෙනම් දැනුම් යාත්‍රාව අපි අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඔබට විභාග පාසු වීමට අවශ්‍ය විෂය කරුණු මතක තියාගන්න පුළුවන් ලොව ජනප්‍රියතම මනෝවිද්‍යාත්මක ක්‍රමයක් පිළිබඳව. ඒ ක්‍රමය තමයි SQ3R ක්‍රමය. ඉංග්‍රීසියෙන් SQ3R මෙතඩ් එක කියලා මේකට කියනවා. ලංකාව වැනි සංවර්ධිත බවින් අඩු රටවල මෙම ක්‍රමය එතරම් ජනප්‍රියත්වයක් නොමැතිවත් බටහිර රටවල විශ්වවිද්‍යාලවල සිසුන් පවා තමන්ගේ විභාග කරුණු මතක තියාගන්න SQ3R ක්‍රමය සාර්ථක ලෙස භාවිතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔබත් සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල මට්ටමේ හෝ වෙනත් ඕනෑම විභාගයකට මුහුණ දෙන්න සූදානම් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එකෙන් කතා කරන SQ3R ක්‍රමය ඔබටත් වැදගත් වෙන්න පුළුවන්. එහෙනම් අපි SQ3R ක්‍රමය කියන්නේ මොකද්ද සහ ඒ ක්‍රියාවට නංවන්නේ කොහොමද කියලා බලමු. SQ3R ක්‍රමය ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ ඇමරිකාවේ දක්ෂ අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙකු වූ ෆ්‍රැන්සිස් ප්ලේසන්ට් රොබින්සන් මහතා විසිනි. ඔහු මහාචාර්යවරයෙකු ලෙසද සේවය කරලා තියෙනවා. 1906 දී ඇමරිකාවේ වොෂින්ටන් DC උපත ලද ෆ්‍රැන්සිස් චිකාගෝ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන පසුව කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිළිබඳ ආචාර උපාධියත් ලබාගෙන තියෙනවා. ෆ්‍රැන්සිස් මහතා කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයට විශාල සේවයක් ඉටු කරපු කෙනෙක්. ඔහු සිය වෘත්තීය ජීවිතය පුරාම අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් තමයි සේවය කරලා තියෙන්නේ. බොහෝ සිසුන්ට අප්‍රිය දෙයක් වුණ විභාගවලට සූදානම් වීම පිළිබඳ පර්යේෂණ කළ මොහු වැරදි ඉගෙනුම් ක්‍රම භාවිතා කරලා විවිධ මානසික රෝගවලට ලක්වන සිසුන් පිළිබඳව මනෝවිද්‍යාත්මක පර්යේෂණ සිදු කරලා තියෙනවා. එම පරීක්ෂණවලින් පස්සේ ෆ්‍රැන්සිස් මහතා විසින් ඉෆෙක්ටිව් ස්ටඩි කියලා පොතක් ලියලා පළ කරලා තියෙනවා. එම පොත හරහා තමයි ඔහු විසින් SQ3R ක්‍රමය ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ. විභාග සඳහා අවශ්‍ය විෂය කරුණු වැඩි කාලයක් පහසුවෙන් මතකයේ රඳවා ගන්න මේ SQ3R ක්‍රමය සාර්ථකව යොදා ගන්න පුළුවන් කියලා ඔහු කියනවා. මීළඟට අපි බලමු ෆ්‍රැන්සිස් මහත්තයා විසින් හඳුන්වලා දීපු SQ3R ක්‍රමය කියන්නේ මොකද්ද කියලා. ඉංග්‍රීසි වචන පහක මුල් අකුරු අරගෙන තමයි මේ SQ3R කියන වචනේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ SQ3R යන පදය භාවිතා වන්නේ කෙටි යෙදුමක් විදිහට. මෙහිදී S සහ Q යන අකුරු වලින් පටන් ගන්න වචන දෙකක් සහ R යන අකුරින් පටන් ගන්න වචන තුනක් ඇතුළත් වෙනවා. ඒ හින්දා තමයි R 3ක් යන අදහස එන විදිහට 3R කියලා කියන්නේ. SQ3R ක්‍රමයේ S අකුරින් කියන්නේ survey කියන එක, Q අකුරින් කියන්නේ question කියන එක. එතකොට R 3ේ පළවෙනි R අකුරෙන් කියන්නේ read කියන එක. දෙවෙනි R අකුරෙන් කියන්නේ recite කියන එක. අන්තිමට තියෙන R අකුරෙන් කියවෙන්නේ review කියන එක. දැන් අපි බලමු SQ3R ක්‍රමයේ අන්තර්ගත වන ඒ ඉංග්‍රීසි වචනවලින් කියවෙන අර්ථය සහ ඒ ක්‍රියාවට නංවන්නේ කොහොමද කියලා. SQ3R method එකේ පළවෙනියට තියෙන S අකුරෙන් කියවෙන්නේ survey කියන වචනයයි. survey කියන එකේ අර්ථය සමීක්ෂණය, සෝදිසිය කියන අදහසයි. මෙම අධ්‍යයනයේදී ඉස්සෙල්ලාම කරන්න ඕනි තමන් මතක තියාගන්න ඕනි කොටස තීරණය කරලා තෝරගන්න එක.
ඊට පස්සේ ඒ කොටස උඩින් පල්ලෙන් බලාගෙන යන්න ඕනි. සමහර විට තමා තෝරාගත් ඒ ඡේද කොටසේ පරිච්ඡේදවලට අමතරව පින්තූර, වගු, සිතියම්, ප්‍රස්තාර පවා තියෙන්න පුළුවන්. ඒ වුණාට කමක් නැහැ. තමා මතක තියාගන්න ඕනි කොටසේ තියෙන මාතෘකා, ශීර්ෂ, පරිච්ඡේද, පින්තූර, වර්ෂ, සිතියම්, ප්‍රස්තාර, වගු, නිර්වචන ආදී සියල්ල දෙසම වේගයෙන් නිකම් බලාගෙන යන්න. එලෙස වේගයෙන් කියවන ගමන් විශේෂිත කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. SQ3R method එකේ දෙවැනියට තියෙන Q වකුරෙන් කියවෙන්නේ question කියන වචනය. හැමෝම දන්නවනේ question කියන එකේ තේරුම තමයි ප්‍රශ්නය. එහෙමත් නැත්නම් ගැටලුව කියන එක. මෙම අධීරේදී කරන්න ඕනි survey අවස්ථාවේදී වේගයෙන් කියවපු කොටසින් ප්‍රශ්න හදාගන්න එක. විභාගයකදී අදාළ කොටසින් අහපු අතීත ප්‍රශ්නත් මේ විදිහට හදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු ඔබ තෝරාගත්තේ උසස් පෙළ ඉතිහාසයේ විෂයට අදාළව තියෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පරිහානිය කියන කොටස කියලා. ඉතින් මේ කොටසට අදාළව ඔබට දැනටමත් මතකයේ තියෙන කරුණු මොනවද කියලා හිතලා බලන්න. මේ කොටසට අදාළව විභාගයේදී ප්‍රශ්න එන්න පුළුවන් ආකාරය හිතන්න. හිතින් ප්‍රශ්න හදාගන්න. අවශ්‍ය නම් ඒ ප්‍රශ්න කඩදාසික ලියන්නත් පුළුවන්. ඉන්න උදාහරණයක් මං කියන්නම්. මේ කොටසට අදාළව ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පරිහානිය පිළිබඳ ඉදිරිපත් වී ඇති විද්වත් මත පිළිබඳ විමසීමක් කරන්න. අන්න ඒ වගේ ඔබ කැමති විදිහට ප්‍රශ්න හදාගන්න. SQ3R method එකේ R අකුරු තුනේ පළවෙනි R අකුරෙන් කියවෙන්නේ read කියන වචනයයි. read කියන්නේ කියවීමනේ. මේ අධීරේදී කරන්න ඕනි තමන් කලින් හදාගත්ත ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා තෝරාගත්ත කොටස කියවීමයි. නමුත් මෙම කියවීම අපි සර්වේ අවස්ථාවේදී කළ කියවීමේ ආකාරය නොවේ. මෙහිදී අපි කියවන්න ඕනි තමා හදාගත්ත ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් විශේෂ කරුණු, එනම් දිනවකවානු, විශේෂ නම්මාදිය සොයමින් ඉතා සෙමින් හා ආශාවෙන්. SQ3R method එකේ R අකුරු තුනේ දෙවැනියට තියෙන R අකුරින් කියවෙන්නේ රිසයිට් කියන වචනයයි. රිසයිට් කියන්නේ මෙනෙහි කරනවා කියන එක. මේ අධීරීදී තමයි වැදගත්ම අධීර සිදුවන්නේ. මෙහිදී කරන්න ඕනි තමන් කලින් ආශාවෙන් ප්‍රශ්න හදාගෙන පිළිතුරු සොයමින් කියවුවනේ. දැන් කරන්න ඕනි මෙතෙක් කියවා තේරුම් ගද්දය මතකයෙන් කඩදාසි කැබැල්ලක ලිවීම. මෙය මතකයෙන් කියන්න පුළුවන් නම් තවත් හොඳයි. ඔයාම ට්‍රයි කරලා බලන්න. දැන් වැදගත් කරුණු මතකයෙන් ලියන්න පුළුවන්ද කියලා. මං කලින් කිව්වා මේක තමයි SQ3R method එකේ වැදගත්ම අධීර කියලා. ඊට හේතුව තමයි විභාගයකදී සිදුවන්නේ මේක. ඒ කියන්නේ විභාගයකදී සිද්ධ වෙන්නේ මතකයෙන් ලිවීමනේ. ඒ හින්දා මේ අධීර උපරිම කාලයක් අරගෙන නිතරම පුහුණු වෙන්න ඕනි. තමන්ට අදාළ කොටසේ තියෙන විශේෂිත දින වකවානු, පුද්ගලයන්ගේ නම්, සිදුවීම්, කරුණු ආදිය මතකයෙන් ලියන්න පුළුවන්ද කියලා බලන්න. රූප සටහන් තියෙනවා නම් ඒවා මතකයෙන් අඳින්න පුළුවන්ද කියලා බලන්න. දැන් උදාහරණයක් විදිහට විද්‍යාව පාඩමක නම් මිනිස් ඇසක කොටස් මතකයෙන් අඳින්න පුළුවන්ද කියලා බලන්න. නමුත් හැමෝටම සියල්ලම කරුණු මතකයෙන් ලියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊට හේතුව එකිනෙකාගේ මතක ශක්තිය වෙනස් වන හින්දා. නමුත් ඔබ දුක් වෙන්න එපා. ඔබට පුළුවන් විදිහට මතක තියෙන විදිහට ලියා හුරුවන්න. SQ3R method එකේ R අකුරු තුනේ අවසාන R අකුරින් කියවෙන්නේ review කියන එක. review කියන්නේ සමාලෝචනය කියන අදහස. මෙහිදී කරන්න ඕනි තමා recite අධීරයේදී මතකයෙන් ලියපු කොටසත් මුල් කොටසත් සංසන්දනය කර බැලීම. තමා මතකයෙන් ලියපු ටිකේ වැරදි තොරතුරු ලියවෙන්න පුළුවන්. තවත් සමහර කරුණු අමතක වෙන්න පුළුවන්. තමා කඩදාසියේ ලියු සැකිලි සටහන බලමින් වැරදි වූ තැන් හා අමතක වූ කරුණු නිවැරදි කරමින් කියවා වෙනම පොතක හෝ කඩදාසියක නිවැරදිව කෙටි සටහනක් හදාගන්න. මෙව කෙටි සටහන කියවලා නැවත ඔබට විභාගයේදී අහන්න පුළුවන් අතීත ප්‍රශ්නවලට නිතර නිතර උත්තර ලියා හුරුවන්න. ඉතින් ඔන්නෝක තමයි ලෝකයේ පුරා ජනප්‍රිය වෙච්ච SQ3R method එක කියන්නේ. මේ වීඩියෝ එක බලන ඔබත් සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාල මට්ටමක හෝ වෙනත් ඕනෑම විභාගයකට මුහුණ දෙන්න ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ SQ3R ක්‍රමය ඔබත් අද ඉඳලා කරලා බලන්න. මේ වීඩියෝ එක පිළිබඳ ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකක් විදිහට පළ කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම්, යම් දැනුමක් ලැබුවා නම් අපගේ දැනුම් යාත්‍රාව YouTube channel එක subscribe කරන්න. දැනුම් පිපාසයෙන් පසුවන ඔබ වෙත මෙවැනිම තවත් වීඩියෝ එකකින් හමු වන තුරු ඔබට සුබ දවසක්.